අයිබෝවන් විනාඩි 9 වැඩසටහනෙන් අපි ආයමත්සරයක් හම්බ වෙනවා මනෝවිද්‍යාව මනෝවෛද්‍ය කතිකාත් එක්ක අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ විෂාදය දැන් අපි කතා කරා මානසික සෞඛ්‍ය කියන්නේ මොකක්ද ඒකේ ලක්ෂණ මොනවද කියලා ආදී වශයෙන් දැන් මම කැමති ෂායත් එක්ක සම්බන්ධද මේ විෂාදය කියන්නේ මොකද්ද මොකද විෂාදය කියන්නේ රෝගී තත්වයක් ඒක බහුලව දකින රෝගී තත්වයක් එහෙනම් ඔබට මේ විෂාදය කියන්නේ මොකක්ද ඒකේ ලක්ෂණ මොනවද කියලා කරුණ කිහිපයක් ඡායාපිටත් එක්ක බෙදා හදා ගන්න පුළුවන්ද ඔකේ අංජලි विषाद मानसिक रोगी डिप्रेशन इंग्लिश मेके विविध मट्टी रोग लक्षण कोच्चर यनादि वशे बेदना सुलुमट्टमे विषादे मध्यम मट्टमे नड़ा तीव्र मट्टमे माइल्ड डिप्रेशन मॉडरेट डिप्रेशन सिवियर डिप्रेशन मेके रोग लक्षण प्रधान रोग लक्षण දිගට පවතින අධික හිතේ කනස්සලු ගතිය. එහෙම නැත්නම් අධික දුක. ඒකත් එක්කම එන්න පුළුවන් ඇඟේ ශක්තිය අඩුකම නැත්නම් මහන්සි ගතිය, කන නැති ගතිය. අනික් එක තමයි කලින් අපි කරලා විනෝද වෙච්ච දේවල්. එහෙම නැත්නම් සතුටක් ආශාදයක් ලබාපු දේවල් දැන් කරලා එම සතුටම ලබා ගන්න බැරි ගතිය. දැන් ඒ ප්‍රධාන ලක්ෂණත් එක්ක තවත් ලක්ෂණ එන්න පුළුවන්. අපි මතකයේ තියෙන වෙනස් වීම. ඉක්මනින් අමතක වෙන එක නැත්නම් කරන වැඩේ ගැන අවධානය දිගට යොමු කරගෙන ඉන්න බැරි. අධික කේන්ති යන සුළු ගතිය නැත්නම් නොරිස්සුම් සහගත බව. නිින්ද යන්නේ නැතිකම හෝ නිින්දේ සිදුවන වෙනස්කම්. ආහාර රුචියේ සිදුවන වෙනස්කම්. අපේ බර අඩු වැඩි වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට අඩු වෙන එකයි වෙන්නේ. වඩවේලීම ඔසප් චක්‍රයේ වෙනස්කම් ලිංගික ආශාවේ වෙනස්කම් ඒ වගේ ලක්ෂණත් අපිට දකින්න පුළුවන්. දැන් මීටත් අමතරව අපි සිතන ආකාරයේ යම් යම් ලොකු වෙනස් වීම් තියෙන්න පුළුවන් විෂාදේ. ගොඩක් වෙලාවට ඍණාත්මක සිතුවිලි තමයි අපිට එන්නේ. ඒ කියන්නේ දැන් අපිට හිතෙන්න පුළුවන් මටමයි මේ හැමදේම වෙන්නේ. එහෙම නැත්නම් මගේ මොකද්ද කාටවත් පළක් නැහැ. මොනාටද මේ ජීවිතේ ජීවත් වෙලා වැඩන්නේ. මේ වගේ ගොඩාක් ඍණාත්මක සිතුවිලිම තමයි අපිට එන්න පටන් ගන්න. දැන් මෙතන පොඩි භයානකකමක් තියෙනවා දැන් මේ සිතුවිලි දිගට දිගට ගියොත් අපිට තමන්ගේ ජීවිතයට හානියක් කරගන්න එහෙම නැත්නම් ජීවිතේ නැති කරගන්න තත්ත්වයට පවා මේක වැඩි දියුණු වෙන්න පුළුවන්. ඒ නිසා තමයි ගොඩක් වෙලාවට විෂාදය ගැන අපි කතා කළ යුත්තේ. අනික් කාර්යය තමයි මේක දැන් මේ තරමට තීව්‍ර නොවුනත් සුළු මට්ටමේ විෂාදය ගොඩාක් සමාජයේ බහුලයි. මේක නොදැනුවත්කම් නිසා යම් යම් හේතු නිසා මේකට ප්‍රතිකාර වලට යොමු නොවි සමාජයේ පුද්ගලයෝ ගොඩක් ඉන්නවා වෙන්න පුළුවන් විෂාදය තියෙනවා. ඉතින් ඒ නිසාත් මේ වගේ දැනුවත් කිරීම වැදගත්. එහෙමනම් අපිට තේරුම් ගියා මේ විෂාදය කියන රෝගී තත්ත්වයේ මට්ටම් තුනක් ගැන මම මේ ඡායා කියපු දේවල් වලින් වැදගත් මේ මට්ටම් වලින් අපි අඩුම මට්ටමේ තියන අයට පවා මේක රෝගී තත්ත්වයක් නිසා සමහරට ඔබට දැනෙන්නෙත් නැතුව ඇත නැත්නම් විෂාදයේ ලක්ෂණයකුත් තමයි ඒක වැටහෙන්නේ නැහැ වැඩි. ඉතින් ඔබ දන්නා කෙනෙකුට මේ වගේ ලක්ෂණ තිබෙනවා නම් නැත්නම් ඔබ හිතනවා නම් මේ ප්‍රෝග්‍රෑම් එක බල්ල ඔබට තියෙනවා කියන එක ඔබ අත්‍යවශ්‍ය වෙනවා ඔබ මනෝවිද්‍යාව මනෝවෛද්‍යවරයෙක් ළඟට හමු වී මේ පිළිබඳව උපදෙස් ලබා ගන්න ප්‍රතිකාර ලබා ගන්න. දැන් මම ඡායගෙන් අහන්නට ඉස්සෙල්ලා මේ ප්‍රශ්න මම කැමතියි කියන්නේ විෂාදයට හේතු මොනවද කියලා හිතන්න පුළුවන් නේ ඔබ. දැන් මනෝවිද්‍යාව මම මනෝවිද්‍යාඥවරයෙක් අපි මනෝවිද්‍යාව වලින් බලන්නේ විෂාදයට එක හේතුවක් වෙන්න පුළුවන් දරුණු නැත්තම් බොහොම පීඩන සහගත ජීවිත අවස්ථාවන් තුමුණ ගැසීම කියන අප තමා බොහොම කිට්ටු කෙනෙක් මිය යෑම නැත්තම් අධික රෝගී ශාරීරික රෝගී තත්ත්වයක් ඇතිවීම නැත්තම් අපි කියමු ප්‍රහාරයකට ලක්වීම දූෂණයකට ලක්වීම ඒ වගේ අධික මනසට පීඩන සහගත සිද්ධීන් ඇති වුණොත් යම් කෙනෙකුට මේ වගේ දෙයකට යොමු වෙන හැම කෙනාම නෙවෙයි සමහර අයට මේ වගේ රෝගී තත්ත්වයකට යන්නට පුළුවන් ප්‍රවණතාවය වැඩි. මම කැමති ඡායගෙන් අහන්න මනෝවෛද්‍ය විද්‍යාව අනුව ඩිප්‍රෙෂන් විෂාදයේ රෝගී තත්ත්වයට හේතුකාරක වෙන සාධක මොනවද කියලා. ඕකේ ඇන්ජලි. දැන් ඔබ කිව්වා වගේ මනෝවිද්‍යාත්මක පැත්තෙන්නුත් ගොඩක් හේතු තියෙනවා. ඒ කියන්නේ දැන් යම් දෙයක් අහිමි වීම ඔබ කිව්වා වගේ ඒක හේතුවක් වෙන්න පුළුවන්. සමහර ලාවට අපි හිතමු ගර්භණී කාලයේ දරු ප්‍රසීදයේ ඒ ආශ්‍රිතව
මේක වැඩිපුර තියෙන්න පුළුවන් ડિප්‍රෙෂන් කියන දේ. අනික එක තමයි යම්කිසි ශාරීරික රෝග වලින්වත් මේ ડિප්‍රෙෂන් තත්ත්වය ප්‍රකට වෙන්න පුළුවන්. ඒ කියන්නේ හෝමෝනමය තත්ත්ව අපි හිතමු තයිරොයිඩ් හෝමෝනේ වෙන්න පුළුවන් වෙනත් හෝමෝන වෙන්න පුළුවන් මේවා අධික ක්‍රියාකාරීත්වය අඩු ක්‍රියාකාරීත්වය අනුවත් මෙම ડિප්‍රෙෂන් රෝගේ ඇති වෙන්න පුළුවන්. සමාජීය පැත්තෙන් ගත්තහම ඒත් අහිමි වීම තමයි රැකියාවක් අහිමි වුණා වෙන්න පුළුවන් ප්‍රේම සම්බන්ධතාවයක් බිඳ වැටුණා වෙන්න පුළුවන් මේ වගේ සමාජීය පැත්තෙමත් අපිට ගොඩක් හේතු හිතා ගන්න පුළුවන් හැබැයි දැන් ඔය ඔක්කොම අපි කියන්නේ මේ හේතුවකට හේතුවක ප්‍රතිඵලයක් හැටියට ඇතිවන ડિප්‍රෙෂන් එක කියන නැත්නම් රියැක්ටිව් ડિප්‍රෙෂන් කියනවා මෙහෙම හිතා ගන්න හේතුවක් නැති වෙන්නත් පුළුවන් ඇත්තටම අපි මෙලැන්කලි කියලා කියනවා එහෙම ආ මේක හින්ද වෙන්නේ නැති මේක හැදුනේ කියලා හිතා ගන්න තරම් ප්‍රකට වෙන හේතුවක් නැති වෙන්න උනත් පුළුවන්. එතකොට මං කැමති ඇත්තට ඡාය වගේ අහන්න මේ දරු ප්‍රසූතිය හා සම්බන්ධව ඇති වෙන විෂාදය ගැන. මං හිතන්නේ අපේ ප්‍රේක්ෂකයන්ට දැනුවත් කරන එක අවශ්‍යයි කියලා. ඒ ගැන ටිකක් කියුවොත්. ඔව් ඇත්තටම මේක ගොඩක් වෙලා දැන් ගොඩක් රෝහල් වල මේ ගැන දැනුවත් සමාජයේ දැනුවත්කම ඇති වෙමින් පවතිනවා කියලා මං හිතනවා. दारु प्रसिद्धियाँ දරුවා ගැන ආසාව නැති වෙලා දරුවා බලා ගන්න තියෙන උනන්දුව නැති වෙලා තමන් ගැන තියෙන උනන්දුව නැති වෙලා මේක මේ වගේ ටිකක් තීව්‍ර මට්ටමට යන්නත් පුළුවන් සුළු මට්ටමේ දිගට පවතිනත් පුළුවන් ඇත්තටම මේ වගේ මොන හරි වෙනසක් තියෙනවා නම් මේක ගැන දැනුවත් වීම ගොඩාක් වැදගත් සහ වෛද්‍ය ප්‍රතිකාර වලට ඉක්මනින්ම යොමු වීම ගොඩාක් වැදගත් මං හිතන්නේ තව එකක් තමයි දැන් අපි සාකච්ඡා කරපු විදිහ ඔබට හිතෙන්නට පුළුවන් මේ විෂාදයේ ගොඩ බොහෝ විට තියෙන අපේ මූඩ් එකේ අපේ මානසික තත්ත්වයේ අඩුවක්නේ විෂාදය. දැන් ඔබට හිතෙන්න පුළුවන් එහෙනම් මේ සාමාන්‍යයෙන් අපේ මනස අපි දුකක් හිතෙනවා කනස්සල්ලයක් තියෙනවා මුණ එල්ලගෙන ඉන්නවා. ඒතර ඒකත් මේ විෂාදයේද කියලා ඔබට හිතෙන්නට පුළුවන්. එහෙම නෙවෙයි. මොකද විෂාදය කියන්නේ ડોક્ટર ඡායා කීවා වගේ ලක්ෂණ කීපයක් එකට එකතු වෙන්න ඕනේ. යම්කිසි කාල පරිච්ඡේදයකදී ඒ ලක්ෂණ තියෙන්න ඕනේ. එතකොට තමයි ඒක රෝගී තත්වයක් බවට පත් වෙන්නේ. නමුත් මේ සාමාන්‍ය වශයෙන් මිනිස්සෙක් වශයෙන් අපිට දුක ඇති වෙන්නට පුළුවන්, කනස්සල්ලයක් ඇති වෙන්නට පුළුවන්, නිකන් ඇඟට හරි නෑ වගේ, මනසට හරි නෑ වගේ ඒක විෂාදය නෙවෙයි. ඒක විෂාදයේ ලක්ෂණයක් වෙන්නටත් පුළුවන්. හැබැයි ඒකම විෂාදය කියලා හිතන්නට බෑ. මොකද ඒක වැරදි අදහසක්. අනිත් එක තමයි දැන් අපි කතා කරා බොහෝ විට දැන් මේ වැඩසටහනේ මේ විෂාදය කියන දේ සයහන සුලභව තියෙන මානසික රෝගී තත්වයක්. ඔබ හෝ ඔබ දන්නා කෙනෙකුට මේ රෝගී තත්වයේ තියෙනවා නම් ප්‍රතිකාර ගන්න යොමු වීම අත්‍යවශ්‍ය වෙනවා. අපි දන්නවා අපේ සෞඛ්‍ය සේවයේ මනෝවිද්‍යා මනෝවෛද්‍ය සේවාවන් බොහෝ දේ තියෙනවා. ඒවාට යොමු වීමෙන් ඔබට මනෝචිකිත්සක ප්‍රතිකාර මනෝවෛද්‍යමය වශයෙන් බෙහෙත් ප්‍රතිකාර බොහෝ දේ තියෙනවා. එම නිසා මේ වැඩසටහනෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඔබට මේ රෝගී තත්ත්වය ගැන දැනුවත් වෙයි. ඔබ දන්නා කෙනෙකුට හෝ ඔබට අවශ්‍ය ප්‍රතිකාර වලට ඒ සේවාවන් වලට යොමු වෙන්නට කිය. සුබ දවසක් විනාඩි 9 වැඩසටහනේ ආයුබෝවන්.